ஆசியானு குசலானே திதாஸ் விசித்துன எக்தின கிரிக்கட் தரங்காவலிய பகிஸ்தானின் ஆரம்பவனமா அகோஸ்து 30 வேனிதா இதிங் இதாமத் தென் லங்க லங்க தியன்னே இம தரங்காவலியாத் இடபாசி இதிங் லோக குசலானேத் ஆரம்ப வீமட்ட நீமிதாய் இதிங் கிரிக்கட் வசந்தே ஆரம்பிய படங்கன்னே அகோஸ்து 30 வேனிதா கேலக்கி உவத்த நிவரதி இதிங் மெம தரங்காவலிய சுந்தஹா ஆசியானு கண்டாயம் தமங்கே சஞ்சித நிலவசியம் பிரகாஷேட் பத் கரகன யானவா ஸ்ரீலங்காவித் சஞ்சிதயக் தீனவா தாம நிலவசியம் பிரகாஷேட் பத் துன்னே நில நோவன சஞ்சித ගැන අපි කලින් කතා කරා ඒ වගේම පකිස්තාන සංචිතය නම් කරලා ඉවරයි නිල වශයෙන් අෆ්ගනිස්තාන සංචිතය නම් කරලා ඉවරයි අගෝස්තු 12 වෙනිදා වන විට බංග්ලාදේශ සංචිතයත් නම් කරලා තියෙනවා තව ඉන්දියානු සංචිතය නම් කරන්නට තියෙනවා ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තියෙන බං ඉතින් තමීම් ඉක්බල්ගේ නායකත්වය ඉවත් වීමෙන් පසුව ශකිබ් අල් හසන් අගෝස්තු 11 වෙනිදා නිල ඉක්දින නායකයා විදිහට පත් කළා ඉන්න අනතුරු ඕන පළවෙනි වතාවට තමන්ගේ සංචිතය නම් කරලා තිනු. ඉතින් අපි දන්නවා මේ වන විට ශකිබ් අල් හසන් ගාලු කණ්ඩායම සමග නැත්නම් ගෝල් ටයිටන්ස් එක LPL ක්‍රීඩා කරමින් සිටින්නේ. ඉතින් ඔවුන් නැත්තෙම ලංකාවේ ඉන්නේ ආසියානු කුසලානියට ලංකාවේ තත්ත්වය පුරු වීමට කියලා. ඉතින් දැන් ගොඩක් ක්‍රීඩා වලින් අදහස් පළ කරමින් යනවා. එහි ඇත්තක් තියෙනවා. විශේෂයෙන්ම පකිස්තානු නායකයා ඉන්නේ ලංකාවේ. ඔහුට දැන් හොඳ කාලයක් ලංකාවේ තනතිලි සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. බංග්ලාදේශ නායකයා ඉන්නේ ලංකාවේ. ඔහුටත් හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒකත් එක උපක්‍රමයක් වෙන්නට පුළුවන්. අනිකුත් තරගාවලි වලට යන්නේ නැතුව LPL වලට ආවේ. ඉතින් කොහොම හරි බංග්ලාදේශ සංචිතයට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හොඳින් අත්දැකීම් තියෙන නැත්නම් ජැෆ්නා කණ්ඩායමට ක්‍රීඩා කරපු හෘදොය් නම් කරලා තියෙනවා. ඒක විශේෂ වාසියක් බවට පත් වෙයි බංග්ලාදේශ කණ්ඩායමට. මොකද අපි දන්නවා ජැෆ්නා කින්ස් වෙනුවෙන් හෘදොය් තාමත් හොඳින් ක්‍රීඩා කරා ලංකාවේදී. නොවරත් එහෙමයි, ප්‍රේමදාස ක්‍රීඩාංගනේත් එහෙමයි. ඉතින් ඔවුන් කෙලින්ම ඔන්න සංචිතයට නම් කරලා තියෙනවා. ඒ වගේම 2021 මාර්තු මාසයෙන් පස්සේ මෙහෙදි හසන් නැවත සංචිතයට කැඳවලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ජේෂ් ක්‍රීඩක මොහමදුල්ලා මේ සංචිතයට නම් කරලා නැහැ. ඉතින් ශ්‍රී ලංකාව සමග අගෝස්තු 31 වෙනිදා මහනුවර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේ පළවෙනි තරගයේ ක්‍රීඩා කිරීමට නියමිතයි බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව. ඉතින් ඔන්න හෘදොයට ඉතාමත් හොඳ අවස්ථාවක්. ඒ වගේම නායක ශකිබ් අල් හසන්ට හොඳ අවස්ථාවක් මොවුන් පල්ලේ කැලේ LPL ක්‍රීඩා කරා ශ්‍රී ලංකාවේදී. ඉතින් ඔන්න ශ්‍රී ලංකාවට එරෙහිවම ක්‍රීඩා කරන්නට තියෙනවා 31 වෙනිදා. ඉතින් සංචිතය ගත්තොත් ශකිබ් අල් හසන් නායකයා ලිටොන් දාස් හසන් තමීම් නජ්මුල් හුසෙන් සැන්ටෝ හෘදොය් මුෂ්පික රහීම් මෙහෙදි හසන් මිරාස් තාස්කින් අහමද් රහමාන් හසන් මහමුද් මෙහෙදි හසන් නසු මහමද් ශමීම් හුසේන් අෆිෆ් හුසේන් ස්ලාම් එබිඩ හුසේන් මොහමඩ් නයිම් යන ක්‍රීඩකයන් බංග්ලාදේශ සංචිතය ලෙස ආසියානු කුසලානයට නම් කරලා තියෙනවා. ඕකම බොහෝ දුරට ලෝක කුසලානයටත් නම් වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.